ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ මීළඟ අභියෝගය තමයි කොදෙව් කණ්ඩායමට එරෙහිව තරගාවලියකට මුහුණ දෙන එක. තරගාවලිය කොදෙව් දේශයේ තියෙන නිසා ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලියට දින 10කට කලින් කොදෙව් දේශයට යන්න නියමිතයි. ශ්‍රී ලංකා කණ්ඩායම දකුණු අප්‍රිකා කණ්ඩායම එක්කත් එංගලන්ත කණ්ඩායම එක්කත් ටෙස්ට් තරඟවල ලබාගත් පරාජයන් එක්ක ශ්‍රී ලංකා කණ්ඩායමට කොදෙව් තරගාවලිය ගොඩක් වැදගත්. මේ නිසා තරගාවලියට හොඳම කණ්ඩායම ඉදිරිපත් කරන්න තමයි ක්‍රීඩා බලධාරීන්ගේ අරමුණ. හැබැයි අපිට පාලනය කරන්න බැරි ආබාධ මේ තරගාවලියටත් නරක විදිහට බලපායිද කියන එක ප්‍රශ්නයක්. ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නිත්‍ය නායක දිමුත් කරුණාරත්න එංගලන්ත කණ්ඩායමේක ටෙස්ට් තරඟ දෙකටම ක්‍රීඩා කරන්නේ නැහැ. මේකට හේතු වෙන්නේ දකුණු අප්‍රිකා කණ්ඩායමත් එක්ක දෙවෙනි ටෙස්ට් තරඟේ දිමුත් ඇති වුණු ආබාධය. ජොහන්ස්බර්ග් වල තිබුණු දෙවෙනි ටෙස්ට් තරඟේ වියන් මොල්ඩගේ පන්දුවක් ඇඟිල්ලේ වැදීම නිසා දිමුත් වේදනාවෙන් තමයි සෙල්ලම් කරන්නේ. කොහොම වුණත් දිමුත් ඒ තරඟේ ශතකයක් ලබා ගන්නත් සමත් වෙනවා. ශ්‍රී ලංකා කණ්ඩායමට නායකයෙක් වගේම ප්‍රතිකරුවෙක් විදිහට ගොඩක් වටින දිමුත් කොදෙව් සංචාරයට එකතු වීම තාමත් අවිනිශ්චිතයි කියලා තමයි ආරංචි වෙන්නේ. පෙබරවාරි 9 වෙනිදා තියෙන යෝග්‍යතා පරීක්ෂණයෙන් ලැබෙන ප්‍රතිඵලයක තමයි දිමුත්ගේ කොදෙව් ගමන තීරණය වෙන්නේ. දැන් තියෙන තත්ත්වයක මට කොදෙව් සංචාරයට යන්න පුළුවන් වේද කියලා හරියටම කියන්න බෑ. මට යන්න පුළුවන්ද බැරිද කියලා තීරණය වෙන්නේ 9 වෙනිදා තියෙන පරීක්ෂණයෙන් ලැබෙන ප්‍රතිඵලයත් එක්ක. තාමත් මේ ආබාධය නිසා මම ප්‍රතිකරණයේ යෙදුනේ නැහැ. තාමත් ප්ලාස්ටර් එකක් දාගෙන තමයි මම ඉන්නේ. කොදෙව් කණ්ඩායමත් එක්ක ශ්‍රී ලංකා කණ්ඩායමට ටෙස්ට් තරඟ දෙකකටත් එක් දින තරඟ තුනකටත් T20 තරඟ දෙකකටත් ක්‍රීඩා කරන්න නියමිත වෙලා තියෙනවා. අපි ලංකාවෙන් යන්නේ 18 වෙනිදා 28 වෙනිදා තමයි අපිට පළවෙනි තරගය තියෙන්නේ. අපි ප්‍රාර්ථනා කරමු ආබාධ සනීප වෙලා දිමුත්ට කොදෙව් සංචාරයට සෙල්ලම් කරන්න පුළුවන් වෙන්න කියලා. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත් cricket වලට කැමති ඔබේ අහලෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටේ නම් දෙස් සැපිරි තවත් අලුත් වීඩියෝකින් හමු වෙන තෙක් cricket ලංකාවෙතින් ඔබට සුබ දවසක්.